පුළුවන් කියලා පිළිගන්නවා. අදත් අපි සමග එකතු වෙලා ඉන්න ඔබ සෑම දෙනාම අද අපි කතා කරන්නේ චීනයේ වූහාන් නගරයෙන් ආරම්භ වෙලා මේ වෙද්දි මුළු ලෝකෙම ගිලගෙන ඉන්න කොරෝනා. එහෙම නැත්නම් COVID-19 කියන වෛරසය පිළිබඳව. කොරෝනා කියන්නේ වෛරස් පවුලේ තවත් එක් සමාජිකයෙක් වගේම කොරෝනා කියන වෛරස් පවුලට ඉතා විශාල වෛරස් ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. නමුත් මේ බොහෝමයක් වෛරස් සතුන් අතර පැවතුනත් මිනිසාට බෝ වෙන්නේ නැහැ. මේ අතුරින් මිනිසාට බෝ වෙන වෛරස් නිසාවෙන් සාමාන්‍ය සම්ප්‍රදිෂ්ඨාවේ සිට වඩා දරුණු SARS MERS වගේ රෝග ඇති කරන්න සමත් වෙනවා. මේ රූපේ පේනවා ඇති රතු පාට ඉහළට එසවුණු කොටස. මෙන්න මේ වගේ ශරීරෙන් ඉහළට විහිදී උතුම්ක් වගේ කොටසක් විහිදෙන නිසා තමයි මේ වෛරස පවුලට කොරෝනා කියන නම යොදලා තියෙන්නේ. අපි දැන් බලමු පසුගිය සියවසේදී මේ කොරෝනා පවුල නිසා සිදුවන වසංගත පිළිබඳව. 2003 වර්ෂයේදී චීනයෙන් ආරම්භ වෙච්ච SARS එහෙම නැත්නම් Severe Acute Respiratory Syndrome කියන රෝගය නිසා රටවල් 26ක මිනිසුන් 8000කට ආසන්න ප්‍රමාණය රෝගී වෙලා 800කට අධික ප්‍රමාණයක් මිය ගියා කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවිය සඳහන් කරනවා. එයාලට අනුව මේ රෝගය ඇති වෙලා තියෙන්නේ වවුලන්ගෙන් Severe Cat කියන බලල් වර්ගය හරහා මිනිසාට බෝ වීම තුලින්. 2012 වර්ෂයේදී සවුදි අරාබියෙන් ආරම්භ වුණ MERS එහෙම නැත්නම් Middle East Respiratory Syndrome කියන රෝගය නිසා රටවල් 27ක මිනිස්සු 1500කට අධික ප්‍රමාණයක් රෝගී වෙලා 850කට ආසන්න ප්‍රමාණයක් මිය ගිහින් තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදිහට මේ රෝගයත් වවුලන්ගෙන් ආරම්භ වෙලා ඔටුවන් හරහා තමයි මිනිසාට බෝ වෙලා තියෙන්නේ. ඊළඟට දැන් අපි මුහුණ දීලා තියෙන COVID-19 එහෙම නැත්නම් කොරෝනා වෛරස් disease 2019 කියන රෝගය නිසා මේ වීඩියෝ හදන වෙලාවෙදී 786,957 රෝගී වෙලා 37,843 දෙනෙක් මිය ගිහින් තියෙනවා. ඒ වගේම මේක මුළු ලෝකෙ පුරාම ව්‍යාප්ත වෙලායි තියෙන්නේ. නමුත් මේක ආරම්භය ගැන තවම නිවැරදි තොරතුරක් සොයාගෙන නැහැ. අපි මේක COVID-19 කියලා හඳුන්වන්නේ රෝගයේ නමින්. නමුත් මේකට හේතු වෙන වෛරසය නම් කරලා තියෙන්නේ SARS-CoV-2 කියලා. එහෙම නැත්නම් Severe Acute Respiratory Syndrome Corona Virus 2 කියලා කියන නමින්. ඔයාලා දකින්න ඇති මේ හැම රෝගයක්ම respiratory කියන නම යොදලා තියෙනවා. ඒකට හේතුව තමයි මෙම රෝග ඇති වෙන්නේ ශ්වසන පද්ධතිය මූලික කරගෙන වීම. මෙම රෝගය මිනිසාගෙන් මිනිසාට බෝ වෙන ක්‍රම කිහිපයක් තියෙනවා. මේ රෝගය ආසාදන වෙලා තියෙන පුද්ගලයෙකුගේ කිවිසුම් යාම, කැස්ස සහ වාතය, ඒ කියන්නේ කතාබහ කිරීමේදී මුදාහැරෙන කෙළඹිඳිති, සෙමහා සොටු, නිරෝගී පුද්ගලයෙකුගේ ඇස, නාසය හා මුඛය තුලින් ශරීරය ඇතුළු වීමෙන් තමයි මේ රෝගය බෝ වෙනවා කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය දක්වන්නේ. මේ විදිහට නිකුත් වෙන කෙළ වාතය හරහා මීටරයකට පමණ දුරක් ගමන් කරන්න පුළුවන්. ඉතින් ආසාදිත පුද්ගලයෙකුට මීටරයකට වඩා දුරක් නගින් හිටියොත් පහසුවෙන් මේ රෝගය බෝ වෙන්න පුළුවන්. ඒ නිසා තමයි සෑම අවස්ථාවකදීම පරතරයේ මීටරයක් තබා ගන්න කියලා උපදෙස් දෙන්නේ. ඒ වගේම මේ විදිහට රෝගී අංශු කිසියම් පෘෂ්ඨයක තිබිලා අපේ අත හරහා ඇස, මුඛය හා නාසය තුලින් ශරීරයට ඇතුල් වෙන්න පුළුවන්. මේ වන විට සොයාගෙන තියෙන ආකාරයට මේ වෛරසයට තඹ පෘෂ්ඨයක් මත පැය 4ක්, කාඩ්බෝඩ් මත පැය 24ක්, ප්ලාස්ටික් හෝ ස්ටේන්ලස් ස්ටීල් මත දවස් 2 සිට 3 දක්වා කාලයක් ජීවත් වීමේ හැකියාවක් පවතිනවා. මේ වසංගතයෙන් මිදීමට නම් මෙන්න මේ දේවල් අනිවාර්යෙන් අනුගමනය කරන්න ඕන. හැඟි සෑම අවස්ථාවකදීම ඇල්කොහොල් මිශ්‍රිත හෑන්ඩ් වොෂ් හෝ සබන් වර්ගයක් යොදා තත්පර 30ක් පමණ ගලා යන ජලයෙන් දෑත් හොඳින් සේදීම, කැස්ස හෝ කිවිසුම් යන අවස්ථාවකදී ටිෂු කඩදාසියක් හෝ අතේ වැලමිට භාවිතා කර ආවරණය කර ගැනීම. ඒ වගේමයි අපි ටිෂු භාවිතා කළොත් ඒව සෞඛ්‍ය ආරක්ෂිත බැහැර කරගන්නත් අවශ්‍ය වෙනවා. තැන් තැන්වල දැමීම සිදු කරන්න එපා. පොදු ස්ථානවලදී අනවශ්‍ය විදියට මුහුණ, කට හෝ ඇස ඇල්ලීමෙන් වළකින්න. හැකි සෑම අවස්ථාවකදීම මිනිස් කණ්ඩායම ලෙස ඒකරක්ෂී වීමෙන් වළකින්න ඕන. ඒ වගේම තමයි එහෙම එක්රැස් වීම සිදු වෙනවා නම් අඩුම තරමේ මීටරයක දුරක් පවත්වා ගැනීම අවශ්‍යයි. රජය මේ වෙලාවේ ඇඳිරි නීතිය දැමීමෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ එක්රැස් වීම තුළින් සිදුවන බෝ වීම වැළැක්වීම. නමුත් ඇඳිරි නීතිය වෙලාවේ පාඩි දානව නම්, ක්‍රිකට් ගහනව නම් මේ කාර්යය හරියට සිද්ධ වෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ ඔබ සහ ඔබේ පවුලේ අය අනුතුරේ දැමීම. ඒ වගේම තමයි විදේශයක සිට පැමිණි අය ඉන්නව නම් ඔවුන් ඇසුරු කරන්න යන්න එපා. ඒ අය ගැන සෞඛ්‍ය අංශවල වහාම දැනුම් දීලා ඔවුන්වත් ඔබේ ජීවිත ආරක්ෂා කරගන්න. මේ රෝගේ බෝ වීම සිදු වෙන්නේ දාමයක් විදියට. එක් අයකින් කිහිප දෙනෙකුට රෝගේ බෝ වීම සිදු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ රෝගේ පාලනය කරන්න මෙන්න මේ අතරමැදි අවස්ථාවල සිටින රෝගී පුද්ගලයන් හමු වීම වළක්වන්න සිද්ධ වෙනවා. එහෙම කළොත් විතරයි සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතියේ බිඳ වැටීමකින් තොරව මේ රෝගීට සාර්ථකව රටක් විදියට මුහුණ දීමේ හැකියාව ලැබෙන්නේ. අපේ සෞඛ්‍ය සේවාවේ දැරිය හැකි මට්ටමට වඩා රෝගී ප්‍රමාණය වැඩි වෙනෝති වෙන්නේ මෙන්න මේ ප්‍රස්ථාරයේ කහපාටින් දක්වලා තියෙන විදියට රෝගය අධික ව්‍යාප්ත වෙලා මරණ සංඛ්‍යාව වැඩි වීම. මේ වෙද්දි ඉතාලියට සිදු වෙලා තිනා වගේ. ඉතින් මේ කාල සීමාව තුළදී ගෙදරටම වෙලා ඉඳලා මේ අවසංගතයෙන් ගැලවෙන්න සෞඛ්‍ය අංශවලට සහාය දක්වන්න කියලා ඉල්ලා සිටිනවා. මේ වීඩියෝ එක ගැන අදහස පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම channel එක subscribe කරන්න. කොරෝනා ගැන මීළඟ වීඩියෝ එකෙන් හමුතුරු ආරක්ෂාකාරී සුබ දවසක්.